ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකා නිකෝන් ප්‍රස් මිහින් වියනාරච්චි සිල්දුනාම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ SMS film එකක් නෙවෙයි තනිකරම masterpiece එකක්. එහෙම කියන්න හේතුව තමයි plot twist ඒ කියන්නේ අපි හිතන්නේවත් නැති විදිහේ දරුණු අවසානයක් තියෙන films අතරින් ලෝකේ අංග එකේ Korean film එක තමයි ඔන්න අදාරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ film එක release වෙලා මේ වෙද්දි අවුරුදු 21ක්. නමුත් විශ්වාස කරන්න මේ film එකට ගහන තවමත් film එකක් ඇවිල්ලා නැහැ. වැඩි යගේ කරන්නේ නැතිව මේ film එකේ තියෙන මොන වගේ කතාවක්ද කියලා මම ඔයාලට මුලින්ම මේ විදිහට අදහසක් දෙන්නම්. නිතරම බීගත් වටේ ඉන්න අයටත් කරදරයක් වුණ මිනිස්සෙක් ඉන්න ඒකෙනාගේ නම තමයි ඕ. නමුත් හදිස්සියේම පිරිසක් ඇවිල්ලා ඕව පැහැර ගන්නවා. ඕව කාමරයක් ඇතුළේ හිර කරනවා. මෙතනින් පස්සේ ඕට ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම ඒ කියන්නේ කෑම බීම සහ ඖෂධ වගේ දේවල් හම්බ වෙනවා. නමුත් අඩුමතරමේ එළිය බලන්න ජනේලයක්වත් මේ කාමරේ නැහැ. ඇත්තටම ඕට හිතා ගන්නවත් බෑ එයාව මේ විදියට හිර කරේ කවුද සහ හේතුව මොකක්ද කියලා. නමුත් මේ ඕ කියන මිනිස්සයා බලාගෙන ඉන්නවා එයාට මෙතනින් යන්න අවස්ථාවක් කොහොම හරි හම්බ වෙයි කියලා. ඉතින් මේ විදියට දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ විතරක් නෙවෙයි අවුරුදු ගණන් පවා ගත වෙනවා. ඕව පැහැරගත්ත කවුරුනත් ඒකේ නා අවසානයේදී ඕව නිදහස් කරන්නේ අවුරුදු 15කට පස්සේ කොහොම නමුත් මෙතනින් පස්සේ ඕ තමන්ව හිරකලේ කවුද සහ හේතුව මොකක්ද කියලා හොයන්න පටන් ගන්නවා ඒකේ නාව හොයලා මරලා තමන්ගේ පළිය ගන්න තමයි ඕ උත්සාහ කරන්නේ ඉතින් ඇත්තටම අවුරුදු 15ක් තිස්සේ ඕව හිර කරගෙන තියාගෙන හිටපු ඒ මනුස්සයා වගේම හේතුව ගැන ඕට හොයාගන්න හැකියාවක් ලැබෙයිද කොහොම නමුත් ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ පටන් ගත්ත විනාඩියේම ත්‍රිලකින් කුතුහලෙන් බලන්න පුළුවන් විතරක් නෙවෙයි බලන හැම කෙනෙක්ටම අවසානයේදී එළවගෙන ගිහින් කණේ පාරක් ගැහුවා වගේ දරුණුම ප්ලොට් එකක් තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2003 ආපු ඕල් බෝයි කියන කොරියන් ෆිල්ම් එක. මනාප ලක්ෂ 6කටත් වඩා වැඩි ප්‍රමාණයකින් IMDb අගේ 8.3ක ඉහළම ගයක් වාර්තා කරන ඕල් බෝයි ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරුණ ඇති මේක ෆිල්ම් එකකට එහා ගිය මාස්ටර්පීස් එකක් විදිහට මම මුලින්ම හැඳින්නුවේ ඇයි කියලා. ඉතින් ආරාධනා කරන සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම මාස්ටර්පීස් එකේ සම්පූර්ණ කතාව අවසාන විනාඩිය තෙක් බලන්න ඉන්න කියලා. වීඩියෝට යන කලින් මතක් කරනවා හැමදාමත් අපේ වීඩියෝස් බලුවට තවමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරන්න මගේ හැරෙන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට ආදරේ මතක් කරනවා. ඔන්න පහලින් කළුපාට subscribe button එක පේන්න තියෙනවා කියන්නේ ඔයා තවමත් අපිව subscribe කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් අපිව subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි කවුද මේ ඕ කියන මනුස්සයා? ඕව මේ විදියට අවුරුදු 15ක් තිස්සේ හිර කරගෙන තියාගෙන හිටියේ කවුද? ඒකෙනා කවුරුණත් ඒ විදියට ඕව හිර කරගෙන තියාගෙන හිටියේ ඇයි? වැදගත්ම ප්‍රශ්නය ඕව ඒ විදියට අවුරුදු 15ක් තිස්සේ හිර කරගෙන තියාගෙන ඉඳලා අවසානයේදී ඕව නිදහස් කළේ ඇයි? අවුරුදු 15කට පස්සේ එළියට ආපු ඕට මේ සිද්ධිය ගැන වගේම මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න ඒකෙනා වල්ලගන්න හැකියාවක් ලැබෙයිද? අපි යමු වීඩියෝකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ඕ. ඕ තමන් විසින්ම තමන්ගේ කතාව කියවනවා. අන්නේ සම්පූර්ණ කතාව තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් කලින් කිව්වා වගේම තමයි ඕ කියන්නේ නිතරම වගේ අරක්කු බීගෙන අවට ඉන්න හැමෝටම කරදරයක් වෙන මිනිස්සෙක්. ඕගේ පවුලය ගැන කතා කරනවා නම් ඕට ඉන්නේ බිරිඳ සහ දුව විතරයි. ඔන්න අද ඕගේ දුවගේ උපන්දිනේ. අන්න ඒක නිසා ඕ තමන්ගේ දුව වෙනුවෙන් තෑග්ගක් අරගෙන යන ගමන් තමයි ඉන්නේ. නමුත් මේ වෙද්දිත් ඕ සුබුරුදු පරිදි හොඳටම බීලා. බස් එක යන මිනිසුන්ටත් ඕ කරදරයක් වෙනවා. අන්න ඒක නිසා පොලිසිය ඕව අල්ල ගන්නවා. ඔන්න ඊට පස්සේ මේ සිද්ධිය ගැන දැනගෙන ඕගේ යාළුවා මෙතනට එනවා. ඕගේ යාළුවාගේ නම තමයි ජේ. ජේ මෙතනට ඇවිල්ලා කතා කරපු නිසා තමයි ඕට පොලිසියෙන් නැප හම්බ වෙන්නේ. ඊට පස්සේ ඕ තමන්ගේ යාළුවත් එක්ක, ඒ කියන්නේ ජේත් එක්ක එළියට ගිහින් එළියේ තියෙන ෆෝන් බූත් එකකින් කතා කරනවා එයාගේ වයිෆ්ටයි දුවටයි. ඕ හොඳටම බීලා ඉන්න නිසා ජේ ෆෝන් එක ගන්නවා. ජේ ඊට පස්සේ ඕගේ බිරිඳට කියනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මං එයාව පරිස්සමෙන් ගෙදර එක්කගෙන එන්නම් කියලා. නමුත් මේ විදියට ඕගේ වයිෆ් එක කතා කරලා ජේ එළියට එනවා. නමුත් මේ වෙලාවදී ජේට තේරෙනවා ටික වෙලාවකට කලින් මෙතන හිටපු ඕ දැන් මෙතන නැහැ කියලා. ඒ කියන්නේ ඕ දැන් අතුරුදහන්. ඔනිට පස්සේ පෙන්නන්නේ ඕ කවුරු හරි පිරිසක් විසින් මේ වෙද්දි ඕව පැහැරගෙන ගිහින් කාමරයක් ඇතුළේ හිර කරලා තියාගෙන ඉන්නවා. ඒ පිරිස කවුද කියලා ඕ දන්නේවත් නැහැ. දැන් ඇත්තටම මාස දෙකකුත් ගත වෙලා ඕට අවශ්‍ය කෑම බීම මේ කාමරය තුළට හම්බ වෙනවා. නමුත් අඩුමතරමේ එළිය බලන්න ජනේලයක්වත් මේ කාමරය තුළේ නැහැ. ටීවී එකක්, නිදාගන්න ඇඳක් සහ තවත් පුංචි පුංචි දේවල් කිහිපයක් විතරයි මේ කාමරය තුළේ තියෙන්නේ. ඕ කියන්නේ නිතරම වගේ අනිත් අයට වදයක් වුණ බේබදු මිනිස්සෙක්. නමුත් ඕට හිතා ගන්නවත් බෑ තමන්ව මේ විදියට හිර කළේ කවුද සහ හේතුව මොකක්ද කියලා. ඉතින් මේ විදියට මාස කිහිපයක් ගත වෙනවා. දැන් ඇත්තටම මේ කාමරය ඇතුළේ හිර වෙලා ඉන්න ඕට කරන්න වෙනත් කිසිම දෙයක් නැහැ. අන්න ඒක නිසාම ඕ දන්නවා මේ කාමරේ ඇතුලේ කෑම හම්බ වෙන්නේ කීයටද සහ අනිත් දේවල් වෙන්නේ කීයටද කියලා. මේ විදිහට කාලයක් ගත වුණාට පස්සේ මේ කාමරේ ඇතුලේ මියුසික් එකක් ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ කාමරේ ඇතුළට ගෑස් එකක් එනවා. අන්න ඒ ගෑස් එක නිසා ඕට සිහිය නැති වෙනවා. ඕව පැහැරගත්ත පිරිස කවුරුණත් ඊට පස්සේ තමයි ඒ පිරිස ඇවිල්ලා ඕට අවශ්‍ය ඖෂධ වගේම ඕගේ කොණ්ඩේ රැවුල කපන්නේ. ඕ සිහියෙන් හිටියොත් එහම අනිවාර්යෙන් ඕ කලබල කරන්න ඉඩ තියෙනවනේ. අන්න ඒක නිසා තමයි ඕව පැහැරගත්ත පිරිස මේ වගේ උපක්‍රමයක් භාවිතා කරන්නේ. ඔනිට පස්සේ
ओट दें इन्े नमक मेवेला ओ मे कामरे अतुले तीन टीवी के न्यूस दाकिनवा न्यूस दसे ओ बायवेनवा इक हेतु तमाय कौर हर पिरीसाक विसीन ओ गे बिरीद गिदर अतुलेम गातने करवा सिद्धेगन विमर्शन कटित करगन यदि पोलिस होयागन तीयनवा ओ गे लेसापल वागेम ओ गे अंगली सलगुण गिदर अतुले मस के हेपेट कालिंग ओ अतुदहनुना के गिदर आय विसीम पोलिस दाला तीनवा नमुते हदीसी अतुदहन ओ विसीम तमाय याग बिरीद मेविदर गातने कर लीन के पोलिस मेवे दिशा නමුත් ෆිල්ම් එක මුලින්ම බලාගෙන ආපු අපි හැමෝම දන්නවා ඇත්තටම ඒ වැඩේ කලේ ඕ නෙවෙයි මොකද ඕ දැන් මාස ගාණක් තිස්සේ මේ කාමර තුල හිර වෙලා ඉන්නේ අඩුම තරමේ ඕට එළිය බලන්න ජනේලයක්වත් නැහැ අන්න ඒක නිසාම ඕට මේ විදි තේරලා තියෙන්නේ තමන්ව පැහැරගත්ත පිරිස තමයි අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න ඇත්තේ කියලා මොකද ඕගේ ලේ සෑම්පල් එකක් වගේම ඕගේ ඇඟිලි සලකුණු ගන්න හැකියාවක් තියෙන්නේ ඒ අයිට විතරයිනේ කොහොම නමුත් ඔන්න ටීවී ගැන නිවුස් වලින් කියනවා ඕගේ ගෙදර තිබිලා කිසිම වටිනා භාණ්ඩයක් අතුරුදහන් වෙලා නැහැ පවුලේ අයගේ ෆොටෝස් තිබුණ ඇල්බම් එක විතරයි අතුරුදහන් වෙලා තියෙන්නේ සමහර විට ඝාතනය කරපු ඕ ඒ ඇල්බම් එකක් පැහැරගෙන යන්නේ කියලා තමයි පොලිස මේ වෙද්දි සැක කරලා තියෙන්නේ. ඉතින් මේ නිවුස් එක දැක්කට පස්සේ ඕට තමගේ ජීවිතයත් එපා වෙනවා. දැන් ඕට එළියට යන්න අවස්ථාවකුත් නැහැනේ. අන්න ඒක නිසා ඕ ග්ලාස් එකක් උඩු කරලා ඒකෙන් අත කපාගෙන සිදි විහානි කරගන්න උත්සාහ කරනවා. නමුත් ඕට ඒකටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඕව පැහැරගත්ත පිරිස කවුරුනත් ඒ අය ඕට සිදි විහානි කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ගෑස් එක ගහලා ඕව සිහි නැති කරනවා. ඊට පස්සේ ඕට සිහිය එද්දි එයා කරගත්ත හැම තුවාලයකටම බෙහෙත් කරලා. ඉතින් මේ විදියට තවත් කාලයක් ගත වෙනවා. ඕනිට පස්සවට පෙන්නනවා මේ විදියට කාමරය ඇතුලේ හිර වෙලා ඉන්න ඕට දිනපොත් කිහිපයක් සහ පෑන් කිහිපයක් හම්බ වෙනවා. නමුත් ඕ තමගේ දිනචර්යාව මේ පොත්වල ලියන්න යන්නේ නැහැ. මොකද එකම දේනේ සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා ඕ මතක් කරන්න පටන් ගන්නවා තමන්ගෙන් පරිගන්න බලාගෙන ඉන්න ඒ අය කවුද කියලා. ඕ කියන්නේ බීගන අනිත් අයට කරදර කරන මිනිහෙක් කියලා ඕ හොඳින්ම දන්නවනේ. අන්න ඒක නිසා ඕ මෙච්චර කාලයක් තිස්සේ තමන් නිසා පීඩාවට පත් වුණ හැමෝගෙම නම් ලයිස්තුවක් ලියන්න පටන් ගන්නවා. මේ නම් අතරින් එක කෙනෙක් තමයි අනිවාර්යෙන් තමන්ව මේ විදිහට හිර කරගෙන තියාගෙන ඉන්නේ කියලා ඕ විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම ඕ මේ විදිහට පොත් ගානක නම් ලිස්ට් එකක් ලේනවා. ඉතින් ඔයාලට තේරෙනවා उत्साह
අවුරුදු 15ක් තිස්සේ කාමරයක් ඇතුළේ හිර වෙලා හිටියා මිනිහෙක් දකින්නවත් උට අවස්ථාවක් ලැබුණේ නැහැනේ අවුරුදු 15කට පස්සේ ඕ දකින්න පළවෙනි මිනිහයා තමයි මේ සිද විහානි කරගන්න උත්සාහ කරන මිනිහයා අන්න ඒක නිසා ඕ මේ මිනිහයාව අල්ල ගන්නවා කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ඕට තේරෙනවා අවුරුදු 15කට කලින් එයාව පැහැරගත්ත ඒ තැන තියෙන ළඟ බිල්ඩින් එක උඩ තමයි මේ වෙදි Taman ඉන්නේ කියලා අවුරුදු 15කට කලින් නම් මේ තැන ඒ තරම් ලොකු උස බිල්ඩින් තිබුණේ නැහැ නමුත් මේ වෙදි අවුරුදු 15ක් ගත වෙලා නිසා සම්පූර්ණ මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා කියලා ඕට තේරෙනවා කොහොම නැතිට පස්සේ ඕ තමන්ගේ සම්පූර්ණ කතාව මේ මනුස්සයර කියන්න පටන් ගන්නවා ඇත්තම මේ මනුස්සයා දන්නේවත් නැහැ ඕ කියන්නේ කවුද කියලා ඒ තෝට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ හිතේ තියෙන පීඩණය මේ මනුස්සයත් එක්ක හරි කතා කරලා අඩු කරගන්න අන්න ඒක නිසා තමයි ඕ තමන්ගේ සම්පූර්ණ කතාව මේ මනුස්සයාට කියන්නේ කොහොම නැතිට පස්සේ ඕ ලිෆ්ට් එක හරහා ඇවිල්ලා මේ බිල්ඩින් එකෙන් එළියට එනවා ඒත් එක්කම ඔන්න අර උඩ හිටපු මනුස්සයා බිමට පැනලා සීද විහානි කර ගන්නවා නමුත් ඇත්තම ඕට දැන් මේ මනුස්සයාගේ වැඩක් නැහැ අන්න ඒක නිසා ඕ මෙතනින් යන්න යනවා ටික දුරක් යද්දී ඕට හම්බ වෙනවා තරුණ ළමයින් පිරිසක් එතනින් එක කෙනෙක් ඔන්න දැන් සිගරට් ටැබ් බොන ගමන් තමයි ඉන්නේ අන්න ඒ කෙනාගේ සිගරට් එක අරගෙන ඕ බොන්න පටන් ගන්නවා මත ටැබ් බැහැ වෙලා හිටපු ඕට පහුගිය අවුරුදු 15 පුරාටම හම්බෝනේ එකම කෑමක් විතරයි අවුරුදු 15කට පස්සේ තමයි ඕ මේ විදිහට සිගරට් එකක් බොන්නේ අන්න ඒක නිසා මේකත් ඕට ලොකු සහනයක් වගේ තමයි දැනෙන්නේ නමුත් ඕ මේ කරපු වැඩේ නිසා අනිත් තරුණ ළමයින් පිරිසට තරහ යනවා අන්න ඒක නිසා ඒ අය ඕට පහර දෙන්න තමයි උත්සාහ කරන්නේ නමුත් ඒ වැඩේ හරියන්නේ නැහැ අවුරුදු 15ක් තිස්සේ ඕ වර කාමරය ඇතුලේ නිකම්ම හිර වෙලා හිටියේ නැහැ තමන්ව පැහැරගත්ත කෙනාගෙන් අනිවාර්යෙන් පිළිගන්න අදහසින් ඕ නිතරම වගේ හොඳට පුරුදු පුහුණු වෙලා තියෙනවා අන්න ඒ විදිහට අවුරුදු 15ක් තිස්සේ තමන් පුරුදු පුහුණු වුණ ඒ සටන් ක්‍රම භාවිතා කරන්න මේක තමයි අවස්ථාව කියලා ඕට තේරෙනවා අන්න ඒක නිසා ඕ මේ හැමෝටම පහර දෙනවා ඔනිට පස්සවිට පෙන්නනවා ඕ පාරේ ඇවිදගෙන යද්දි එක තැනක නතර වෙනවා මෙන්න මේ වෙලාවේදී යාචකෙක් වගේ මිනිස්සෙක් ඕගේ ළඟට ඇවිල්ලා සල්ලි පිරුණ පර්ස් එකක් සහ ෆෝන් එකක් දීලා මෙතනින් යන්න යනවා ඒ මිනිස්සා කවුද කියලාවත් ඕ දන්නේ නැහැ නමුත් ඇත්තටම දැන් ඕට ගොඩක් බඩගිනි ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟ දැන් සල්ලිත් තියෙනවනේ අන්න ඒක නිසා ඕ මේ ළඟ තියෙන රෙස්ටුරන්ට් එකට එනවා මේ රෙස්ටුරන්ට් එක ඇතුලේ තරුණ ගැහැණු ළමෙක් තමයි වැඩ කරන්නේ ඒ ගැහැණු ළමගේ නම තමයි මීඩෝ අවුරුදු 15ක් තිස්සේ එකම කෑම වර්ගයේ කාපු ඕට දැන් මේ කෑම විපා වෙලා තියෙන්නේ අන්න ඒක නිසා ඕ මේ ගැහැණු ළමයට ඒ කියන්නේ මීඩෝට කියනවා මට ෆ්‍රෙෂ් මොනවා හරි කන්න ඕනේ කියලා නමුත් මේ වෙලාවදීම ඔන්න අර යාචකෙක් වගේ මිනිස්සයා ඕට දුන්න ඒ ෆෝන් එකට කෝල් එකක් එනවා එහා පැත්තෙන් කතා කරන්නේ අනිවාර්යෙන් තමන්ව පැහැරගත්ත කෙනා කියලා ඕට තේරෙනවා ඔයාලට මතක ඇතිනේ මෙච්චර කාලයක් තිස්සේ ඕ නිසා පීඩාවට පත් වුණ ඒ අයගේ නම් ටික දිනපොත්වල ඕ ලිව්වනේ අන්නේ නම් එකින් එක ඕ කිය කිය එහා පැත්තෙන් කතා කරන මිනිස්සයාගෙන් අහනවා තමුන් මෙන්න මේ කෙනාද කියලා ඉතින් මේ සංවාදයට පැත්තකින් රෙස්ටුරන්ට් එකේ ගැහැණු ළමයා ඒ කියන්නේ අර මීඩෝ කියන ගැහැණු ළමයා එහුම්කන් දීගෙන ඉන්නේ කොහොම නමුත් ඔන්න ඕව පැහැරගත්ත ඒ මිනිස්සයා එහා පැත්තෙන් කතා කරලා ඕට කියන්නේ බෙලි සහ ගල් මේ දෙකෙන් මොකක් වුණත් අනිවාර්යෙන් වතුරට දැම්මට පස්සේ දෙකම ගිලෙනවා දැන් ඔයාගේ පාසල් කාලේ ඉවරයි දැන් තමයි ඔයාගේ ගෙදර වැඩ පටන් ගන්න තියෙන කාලය කියලා තමන්ව පැහැරගත්ත මිනිස්සයා ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා ඕට හිතා ගන්නවත් බෑ කොහොම නමුත් ඔන්න එහා පැත්තෙන් කතා කරන මිනිස්සයා කෝල් එක කට් කරනවා ඊට පස්සේ මේ රෙස්ටුරන්ට් එක වැඩ කරන මීඩෝ කියන තරුණ ගැහැණු ළමයා ඕට දෙනවා කෑම විදියට පණ පිටින් බූවල්ලෙක් අවුරුදු 15ක් තිස්සේ එකම කෑම කාලා එපා වෙලා ඉන්න නිසා ඕ පණ පිටින් මේ බූවල්ලව කන්න පටන් ගන්නවා මේක දැක්කට පස්සේ මීඩෝ කියන තරුණ ගැහැණු ළමයාගේ හිතේ ඕ ගැන ලොකු දුකක් ඇති වෙනවා අන්න ඒක නිසා මීඩෝ ඕගේ අතින් අල්ලලා කියනවා කලබල වෙන්න එපා හෙමින් කන්න කියලා නමුත් ඔන්න අවුරුදු 15කට පස්සේ තමයි මේ විදියට ඕට කාන්තාවකගේ ස්පර්ශය දැනෙන්නේ අන්න ඒක ඕට දරා ගන්න බැහැ අන්න ඒක නිසා ඕට සිහිය නැති වෙනවා ඊට පස්සවිට පේන්නනවා ඕට සිහිය එනවා ඕ මේ වෙද්දි ඉන්නේ අර මීඩෝ කියන තරුණ ගැහැණු ළමයාගේ ගෙදර මීඩෝගේ හිතේ ඕගෙන් අනුකම්පාවක් ඇති වුණානේ අන්න ඒක නිසා තමයි මීඩෝ ඕව ගෙදර එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ නමුත් Taman කරගත්තේ ලොකු වැරද්දක් කියලා මීඩෝට තේරෙන්න ඒ තරම් වැඩි වෙලාවක් කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවුරුදු 15ක් තිස්සේ කාන්තාවකගේ ස්පර්ශයක්වත් නැතුව හිර වෙලා හිටපු ඕගේ හිතේ මීඩෝව දැකපු වහාම මීඩෝ ගැන ලොකු ආසාවක් ඇති වෙනවා. ඕගේ හිතේ මේ වේදී ඇති වෙලා තියෙන දැඩි ලිංගික ආශාව සපුර ගන්න ඕ බලෙන්ම මීඩෝව භාවිතා කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් මීඩෝ ඒකට කැමති වෙන්නේ නැහැ. මීඩෝ ඕට පහර දෙනවා. Taman කරන්න හදපු වැඩේ සෑහෙන වැරදි කියලා ඕට ටික වෙලාවක් යන්නත් කලින් තේරෙනවා. නමුත් ඊට පස්සේ මීඩෝ ඇවිල්ලා ඕත් එක්ක කතා කරනවා. මීඩෝ ඕට කියනවා ඔයා ගොඩක් අසරණ වෙලා ඉන්නවා කියලා මට තේරුණා. ඒක නිසා තමයි මං ඔයාව ගෙදර එක්කගෙන ආවේ කියලා. ඊට පස්සේ ඕ තමන්ගේ සම්පූර්ණ කතාව මීඩෝට කියනවා. ඒක ඇහුවට පස්සේ මීඩෝගේ හිතේ ඕ ගැන ලොකු දුකක් ඇති වෙනවා. මීඩෝ ඊට පස්සේ ඕට කියනවා ඔයා මේ විදියට හිර කරගෙන තියාගෙන හිටපු කෙනා වල්ලා ගන්න මං අනිවාර්යෙන් යට උදව් කරනවා. ඒ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නම් ඇති කරගන්න යන්න එපා කියලා. ඊට පස්සේ මීඩෝ ඕගේ දුව ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. අවුරුදු ගානකට කලින් ඕගේ බිරිඳවත් පිරිසක් විසින් මරලා දැම්මානේ. ඒ වෙද්දි ඕතර කාමරය තුල හිර වෙලා හිටියේ. අන්නේ සිද්ධෙන් පස්සේ තමන්ගේ දුවට මොකක්ද උනේ කියලා ඕ තවමත් දන්නේ නැහැ. අන්න ඒ විදිහට දන්නේ නැති ඕගේ දුව ගැන විස්තර හොයන්න තමයි මීඩෝ උත්සාහ කරන්නේ. කොහොම නමුත් ඔන්න විස්තර හොයාගෙන යද්දි මීඩෝට දැනගන්න ලැබෙනවා අම්මයි තාත්තයි නැතිව අනාථ වුණ ඕගේ දුවව ස්වීඩනයේ පිරිසක් විසින් දරුකමට හදාගන්න අරගෙන තියෙනවා. මේ වෙද්දි ඕගේ දුව ඉන්නේ ස්වීඩනයේ. එයාගේ නමත් මේ වෙද්දි වෙනස් කරලා තියෙන්නේ. ඕගේ දුවගේ දැන් නම තමයි ඒවා. නමුත් ඒවා ගැන මෙතනින් එහාට කිසිම විස්තරයක් හොයාගන්න මීඩෝට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔනිට පස්සපිට පෙන්නන්නේ ඕ මීඩෝත් එක්ක එකතු වෙලා කොහොම හරි තමන්ව පැහැරගත්ත ඒ කෙනා ගැන හෝඩුවක් හොයාගන්න
තමයි උත්සාහ කරන්නේ. ඔයාලට මතක ඇතිනි අවුරුදු 15ක් තිස්සේ අර කාමරය ඇතුලේ ඉද්දී ඕට දුන්නේ එකම කෑම වර්ගය. අන්න ඒ කෑමේ රස මොන වගේද කියලා හොඳින්ම ඕට මතකයි. මොකද අවුරුදු 15ක් තිස්සේ ඕ සම්පූර්ණයෙන් කෑවේ ඒ කෑමනේ. අන්න ඒක නිසා ඕ මීඩෝ එක්ක එකතු වෙලා මේ අවට තියෙන හැම රෙස්ටුරන්ට් එකකටම ගිහින් ඒ කෑම වර්ගය කාලා තමන් අවුරුදු 15ක් තිස්සේ කාපු ඒ කෑම වර්ගයේ රස තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. මේ විදියට ඕ රෙස්ටුරන්ට් 100 ගානකින් ඒ කෑම වර්ගය කාලා බලනවා. නමුත් අවුරුදු 15ක් තිස්සේ තමන්ට හම්බුණ ඒ කෑම වර්ගයේ රස මේ කාපු කෑම වලට කිසිසේත්ම සමාන නැහැ කියලා ඕට තේරෙනවා. ඕ කොච්චර වැඩිපුර කෑවද කියලා කියනවා නම් ඕට මේ වෙලාවේ වමනෙත් යනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඕ කොහොම හරි උත්සාහ කරන්නේ අවුරුදු 15ක් තිස්සේ එයාව හිර කරගෙන හිටපු ඒ කෙනාව අල්ලගන්න. නමුත් පළවෙනි දවසේ නම් මෙන්න මේ විදියට ඕට කිසිම හොඩාවක් ලැබෙන්නේ නැහැ. නමුත් දෙවෙනි දවසේ නම් ඕ මේ විදියටම මීඩෝ එක ගිහින් රෙස්ටුරන්ට් වලින් කාගෙන කාගෙන යද්දී අවුරුදු 15කට කලින් තමන් කාපු ඒ කෑම වර්ගයේ එක රෙස්ටුරන්ට් එකකින් දැනෙනවා කියලා ඕට තේරෙනවා. ඕ ඊට පස්සේ මේ රෙස්ටුරන්ට් එකට ඒ කෑම වර්ගයේ වැඩිපුර අරගෙන යන්නේ කවුද කියලා හොඳින් බලාගෙන ඉන්නවා. එක තරුණ පිරිමි ළමයෙක් ඔන්න ඒ කෑම වර්ගය අරගෙන මෙතනින් පිටත් වෙලා යනවා කියලා ඕ දකිනවා. ඒ කෙනාව දැක්කට පස්සේ ඕගේ හිතේ සැකයක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඕ ඒ කෙනා පිටිපස්සෙන් යන්න පටන් ගන්නවා. ඒ කෙනා කොහෙටද එන්නේ කියලා බලලා ඕත් එනවා ඒ තැනටම. ඕගේ හිතට ආපු ඒ සැකය හරියටම හරි ඕ මේ වෙද්දි ඇවිල්ලා ඉන්නේ. එයා අවුරුදු 15ක් තිස්සේ හිර කරගෙන තියාගෙන හිටපු ඒ තැනටම තමයි. මේක ඇත්තටම හිර ගෙදරක්. කෙනෙක්ට තවත් කෙනෙක්ව හිර කරලා තියාගෙන ඉන්න ඕන නම් මේ හිර ගෙදරට ඕඩ එක බාර දෙන්න විතරයි තියෙන්නේ. ගෙවීම කරනවා නම් අවශ්‍ය කාලයක් තිස්සේ ඒ කෙනාව හිර කරගෙන තියාගෙන ඉන්නේ වැඩේ තමයි. මේ හිර ගෙදරින් කරන්නේ මේ හිර ගෙදර පාලකයාගේ නම තමයි පාක්. මේ වෙද්දිත් මේ හිර ගෙදර ඒ වගේම පිරිසක් හිර කරගෙන තියාගෙන ඉන්නවා එක එක කාමරවල. කොහොම නමුත් ඔන්න අර තරුණ ළමයා පිටිපස්සෙන් ගිහින් පාක් හොයා ගන්න ඕ සමත් වෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් අවුරුදු 15ක් තිස්සේ තමන්ව හිර කරගෙන තියාගෙන හිටපු ඒ කෙනාව තමයි දැන් ඕට හම්බ වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා ඕ පාක්ට පහර දෙදී ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. නමුත් පාක් කිසිම දෙයකට උත්තරයක් දෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඕට තවත් තරහ යනවා. ඕ ඊට පස්සේ තමන්ව හිර කරගෙන තියාගෙන හිටපු ඒ අවුරුදු 15ට සමාන වෙන්න පාක්ගේ දත් එකින් එක ගලවන්න පටන් ගන්නවා. නමුත් මේ වේදනාව දරාගෙන ඉන්න බැරිම තැන පාක් ඕට කියනවා ඔයාව හිර කරගෙන තියාගෙන ඉන්න කියලා. ඕඩ එක බාර දුන්න ඒ කෙනාව කවදාවත් මම හම්බ වෙලා නැහැ. ඒ කෙනාගේ නමවත් මම දන්නේ නැහැ. නමුත් ඒ කෙනා ඔයාව හිර කරගෙන තියාගෙන ඉන්න කියලා ඕඩ එක බාර දුන්න ඒ රෙකෝඩ් එක නම් මගේ ළඟ තවමත් තියෙනවා කියලා. ඊට පස්සේ ඕ මේ පාක් කියන මනුස්සයාගෙන් තමන්ව හිර කරගෙන තියාගෙන ඉන්න කියලා කතා කරලා ඕඩ එක බාර දුන්න ඒ කෙනාගේ රෙකෝඩ් එකත් අරගෙන මෙතනින් පිටත් වෙන තමයි හදන්නේ. නමුත් මේ වෙලාවදිම මෙතනට පාක්ගේ පිරිස එනවා. අන්න ඒක නිසා පාක්ගේ පිරිස සහ ඕ අතර ලොකු ෆයිට් එකක් යනවා. නමුත් ඕ සමත් වෙනවා මේ අයට පහර දෙන්න. නමුත් මෙතනින් එක කෙනෙක්ගේ පිහිපාරක් ඕට වදිනවා. ඕ වේදනාවෙන් එහෙම පාරට එනවා. ඒත් එක්කම ඕ බිම ඇදගෙන වැටෙනවා. වටේ පිරිස මේක දකිනවා. නමුත් මෙතනින් එක කෙනෙක් ඕව ටැක්සි එකකට දානවා. ඒ කෙනා ඕට නම කියලා කතා කරනවා. තමන්ගේ නම කොහොමද මේ මනුස්සයා දැනගත්තේ කියලා වේදනාවෙන් හිටියත් ඕගේ හිතට ලොකු සැකයක් එනවා. ඇත්තරම මේ ඉන්න වෙන කවුරුවත් නෙවෙයි අවුරුදු 15ක් තිස්සේ ඕව හිර කරගෙන තියාගෙන ඉන්නේ කියලා ඕඩ එක බාර දුන්න ඒ කෙනා. ඒත් ඕට මේ කෙනාව අල්ලගන්න හැකියාවක් නැහැ. මොකද ඕ මේ විදි සැහෙන වේදනාවකින් ඉන්නේ. යන්තන් ඒ කෙනාගේ මූණ බලාගන්න විතරයි හැකියාවක් ඕට ලැබෙන්නේ. ඔනිට පස්සපිට පෙන්නවා ඕට සිහිය එනවා. ඕ මේ වෙද්දි තින්නේ ආපහු මීඩෝගේ ගෙදර. ඕගේ පිටේ උන ඒ තුවාලයට මීඩෝ මේ වෙද්දි බෙහෙත් දාලා කියලා ඕට තේරෙනවා. ඉතින් මේ අතරතුරේදී උන අපිට පෙන්නවා මෙතනින් එහා පැත්තේ තියෙන බිල්ඩින් එකේ ඉඳන් ඕ මොකක්ද කරන්නේ කියලා කෙනෙක් බලාගෙන ඉන්නේ. ඒ කෙනා කවුද කියලා අපිට දැන්ම හිතා ගන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔනිට පස්සපිට ආපහු පෙන්නන්නේ ඕ ඕවර පාක් කියන මනුස්සයාගෙන් රෙකෝඩ් එකක් ඉල්ලගත්තානේ. ඒ රෙකෝඩ් එකේ තියෙන්නේ ඕව හිර කරගෙන තියාගෙන ඉන්නේ කියලා ඕඩ එක බාර දුන්න කෙනාගේ කටහඬ. අන්න ඒක නිසා ඕ මේ රෙකෝඩ් එක ප්ලේ කරලා බලනවා. නමුත් මේකෙන් නැහෙන කටහඬ කාගේද කියලා හරියටම හොයාගන්න විදියක් ඕට නැහැ. අන්න ඒක නිසා ඕ එනවා තමගේ යාළුවව හම්බ වෙන්න. ඒ කෙනාගේ නම ජේනේ. අවුරුදු 15කට කලින් අතුරුදහන් වුණ ඕ මේ වෙද්දි ජීවතුන් අතර නැහැ කියලා තමයි ජේ හිතාගෙන හිටියේ. නමුත් ඔන්න කාලයකට පස්සේ ජේ ඕව දකිනවා. අන්න ඒක නිසා ජේ ඕව බදා ගන්නවා. කොහොම වුණත් ඊට පස්සේ ඕ තමගේ සම්පූර්ණ කතාව ජේට කියනවා. අර වෙලාවේදී උදව් කරපු මිනිස්සයාගේ හැඩරුවත් ඕ ජේට කියනවා. ඒ විතරක් නෙවෙයි ඕව හිර කරගෙන තියාගෙන ඉන්නේ කියලා ඕඩ එක බාර දුන්න ඒ කෙනාගේ කටහඬ තියෙන රෙකෝඩ් එකත් ඕ ජේට දීලා කියනවා කොහොම හරි මට මූවල්ල ගන්න උදව් කරන්න කියලා. ඉතින් ඇත්තටම ඕ ජේ ළඟට එන්න හේතුව තමයි ජේ මේ වගේ දේවල් ගැන හොඳින් දන්නවා. කොහොම හරි ඊට පස්සේ ජේ ඕට කියනවා මං අනිවාර්යෙන්ම ඔයාට උදව් කරන්න. මේ කෙනා කවුද කියලා හරියටම මං හොයලා බලන්නම්. ඒත් ඒකට ටික වෙලාවක් ගත වෙනවා කියලා. කොහොම හරි ඊට පස්සේ ඕ එනවා මීඩෝගේ ගෙදර. ඇත්තටම ඕගේ හිතේ මේ වෙද්දි මීඩෝ ගැනත් සැකයක් ඇති වෙලා තියෙන්නේ. අවුරුදු 15ක් තිස්සේ හිර වෙලා ඉඳලා එකපාරට මෙලියට දැම්මට පස්සේ ඇයි මේ වගේ තරුණ ගැහැණු ළමයෙක් Taman එක කතා කළේ? අන්න ඒක නිසා ඕගේ හිතේ මීඩෝ ගැන ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. නමුත් මීඩෝ නම් මේ වෙලාවේදී කියන්නේ එයා මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ කියලා. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ඕගේ යාළුවගෙන් ඒ කියන්නේ ජේගෙන් කෝල් එකක් එනවා ඕට. ඒකට හේතුව තමයි ඕව පැහැරගත්ත ඒ කෙනා ගැන හරියටම විස්තර ජේ හොයාගෙන තියෙනවා. අවුරුදු 15ක් තිස්සේ ඕව හිර කරගෙන තියාගෙන ඉන්නේ කියලා ඕඩ එක බාර දීලා තියෙන්නේ ලී කියන කෙනා. ලී කියන්නේ කම්පැනි ගානක අයිතිකාරයෙක්. ඒ කියන්නේ ලී කියන්නේ හොඳ සල්ලිකාරයෙක්. ලී මේ වෙද්දී ඉන්න තැන ගැන ජේ හොයාගෙන තියෙනවා. අන්නේ හැම විස්තරයක්ම ජේ ඕට කතා කරලා කියනවා. ඊට පස්සේ ඕ තමන්ගේ පළියේ ගන්න ලීව
හොයාගෙන යනවා. ඉතින් ඇත්තටම ලී මේ වෙද්දි ඉන්නේ තනියම නෙවෙයි එයාගේ ආරක්ෂකයාත් එක්ක. නමුත් ඕට එකෙන් වැඩක් නැහැ. අන්න ඒක නිසා ඕ ලීට පහර දීලා ලීව මරලා දාන්න තමයි හදන්නේ. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වෙලාවේදී ලී ඕට කියනවා මගේ හදවතට ෆේස් මේක් එකක් දාලා තියෙන්නේ. ඒක ඕනම වෙලාවක ඕෆ් කරන්න මට මෙන්න මේ පුංචි රිමෝට් එකෙන් පුළුවන්. මට වද දීලා නම් තමුසර කිසිම දෙයක් අහගන්න ලැබෙන්නේ නැහැ. තමුසර හැම දෙයක්ම කියන්න නියමිත වෙලාවක් එනවා. නමුත් තවමත් එකට වෙලා වැවිලා නැහැ. නිකම්ම මාව මරලා දාලා තමුසර පලිය ගන්න පුළුවන්. ඒත් තමුසව ඒ විදියට අවුරුදු 15ක් තිස්සේ හිර කරගෙන තියාගෙන හිටියේ ඇයි කියන ප්‍රශ්නයට නම් තමුසර උත්තරයක් ලැබෙන එකක් නැහැ කියලා. ඉතින් වලට තේරෙනවද නේ ලී මේ කියපු දේත් එක්ක ඕ අසරණ වෙනවා. ඕට අවශ්‍ය නම් ලීව මරලා දාන්න පුළුවන්. නමුත් අවුරුදු 15ක් තිස්සේ කාමරයක් ඇතුලේ හිර වෙලා හිටපු ඕගේ හිතේ ලොකු කුතුහලයක් තියෙනවා. කොහොම නමුත් ඔන්න ඕ අවසානයේදී සමත් වුණා තමන්ව හිර කරගෙන හිටියේ මේ ලී කියන මිනිසයා කියලා හොයාගන්න. ඒත් මේ ලී කියන මිනිසයා කවුද? ඒ මිනිසයා තමන්ව ඒ විදියට හිර කරගෙන තියාගෙන හිටියේ ඇයි? අන්න ඒ ප්‍රශ්නයට නම් ලීව මරලා දැම්මොත් එහෙම කවදාවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ කියලා ඕට තේරෙනවා. අන්න ඒක නිසා ඕ දැන් සෑහෙන අසරණයි. ඉතින් මෙන්න මේ වෙලාව භාවිතා කරලා ලී කියන මේ මිනිසයා තමන්ගේ ආරක්ෂකයාත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් යන්න කලින් ලී ඕට කියනවා තමුසර උදව් කරපු අර මීඩෝ කියන තරුණ ගැහැණු ළමයා මේ වෙද්දි කරදරයක ඉන්නේ. ඉක්මනින් ගිහින් එයාව බේර ගන්නවා කියලා. කොහොම නැතිට පස්සේ ඕ ඉක්මනින් මාපහු වෙනවා මීඩෝගේ ගෙදරට. මෙන්න මේ වෙලාවේදී ඕ දකින්නවා තමන් අර විදිහට දත් ගලවපු පාක් කියන කෙනා ඕ එක්ක තරහින් ඉන්න නිසා මේ වෙද්දි මීඩෝව අල්ලගෙන ඉන්නේ. කොහොම නමුත් ඔන්න මෙතනට ඕ ආපු නිසා පාක් කැවිලා අල්ල ගන්නවා ඕව. පාක් ඊට පස්සේ ඕගේ දත් ගලවන්න තමයි හදන්නේ. නමුත් මේ වෙලාවේදී පාක්ට කෝල් එකක් එනවා ලීගෙන්. ලී ඊට පස්සේ තමගේ කෙනෙක් අතේ පාක්ට සල්ලි වගේක් එවලා කියනවා ඕටවත් මීඩෝටවත් කිසිම කරදරයක් කරන්න එපා. එදනට යන්න දෙන්න කියලා. අවුරුදු 15ක් තිස්සේ ඕව හිර කරගෙන තියාගෙන හිටපු ලීම ඇයි මේ වෙලාවේදී මැදිහත් වෙලා ඕව බේරගන්නේ? අන්න ඒ ප්‍රශ්නෙම තමයි ඕටත් එන්නේ. නමුත් ඒ ප්‍රශ්නෙට තවමත් අපිට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් ලී පාක්ට සල්ලි එව්වනේ. ඕට කරදර කරලා සල්ලි හම්බෙන්නෙත් නැහැනේ. අන්න ඒක නිසා පාක් තමගේ පිරිසත් එක්ක ඕටවත් මීඩෝටවත් කරදරයක් නොකර මෙතනින් පිටත් වෙලා යන්න යනවා. කොහොම නමුත් මේ සිද්ධිය නිසා ඕගේ හිතේ මීඩෝ ගැන තිබුණ ඒ සැකය සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. මොකද මීඩොත් මේ වැඩවලට සම්බන්ධයි නම් ඒ පිරිසම ඇවිල්ලා මීඩොට මේ ආකාරයෙන් කරදර කරන්න කිසිම හේතුවක් නැහැනේ. අන්න ඒක නිසා ඕ මීඩෝ එක්කම වෙනම ප්‍රදේශයකට පැනලා යනවා. ඊට පස්සේ මේ දෙන්නකටත් ඉන්නවා. නමුත් ටික වෙලාවකට පස්සේ මේ දෙන්න ඉන්න කාමරේට අර කලින් ගෑස් එකම එනවා. අන්න ඒක නිසා ඕටයි මීඩෝටයි සම්පූර්ණයෙන් සිහිය නැති වෙනවා. මෙන්න මේ අතරතුරේදී මේ කාමරේට මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්න ඒ කෙනා. ඒ කියන්නේ ලී එනවා. මෙන්න මේකෙන් අපිට තේරෙනවා ඕ කොහෙ ගියත් එයා ඉන්න තැන හොයාගන්න හැකියාවක් ලීට තියෙනවා. කොහොම නමුත් ඔන්න පැය කිහිපයකට පස්සේ තමයි ඕටයි මීඩෝටයි සිහිය එන්නේ. සිහිය ආවට පස්සේ මේ දෙන්නම දකිනවා තමන්ට නිඳ ගිහින් ඉන්න අතරතුරේදී කවුරු හරි ඇවිල්ලා කාමරේ ඇතුලෙන් පෙට්ටියක් තියලා ගිහින් තියෙනවා කියලා. ඇත්තට මේ පෙට්ටිය තියලා ගිහින් තියනේ වෙන කවුරුවත් නෙවෙයි ලී විසින්. කොහොම නමුත් ඊට පස්සේ ඕ ගිහින් මේ පෙට්ටිය විවෘත කරලා බලනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේක ඇතුලේ තියෙන්නේ අර පාක් කියන මිනිස්සයාගේ කපපු අත මුද්දත් එක්කම. මේක දකින්නවත් එක්කම මීඩෝට සිහිය නැති වෙනවා. කොහොම නමුත් මේ සිද්ධි නිසා ඕට තේරෙනවා එයා කොහෙ ගියත් තේරුමක් වෙන්නේ නැහැ. එයා ඉන්න තැන අනිවාර්යෙන් ලීට දැනගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඕ මීඩෝ එක්කම තමන් යන තැන හොයාගන්න පුළුවන් විදිය මොකක් හරි දෙයක් තමන් ළඟ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න යනවා. නමුත් මේ දෙන්නම වචනයක්වත් කතා කරන්න යන්නේ නැහැ. නෝට් එකක් පෙන්නනවා කඩේ ඉන්න මිනිස්සයාට. මේ නෝට් එකේ ලියලා තියෙන්නේ අපි යන තැන් ගැන දුර ඉඳන් දැනගන්න පුළුවන් විදිය මොකක් හරි දෙයක් අපි ළඟ තියෙනවද කියලා ඉක්මනින්ම පරීක්ෂා කරලා බලන්න කියලා. ඉතින් ඇත්තටම ඕ කියපු දේ හරියටම හරි කියලා මේ කෙනාට තේරෙනවා. ඒකට හේතුව තමයි ඕගේ සපත්තුවේ යටි කොටසෙන් මේ කෙනා මයික් එකක් හොයාගන්නවා. අන්න ඒකෙන් තමයි ලී තමන්ගේ හැම තැනක්ම හොයාගෙන තියෙන්නේ කියලා මේක දැක්කට පස්සේ ඕට තේරෙනවා. අවුරුදු 15ක් තිස්සේ තමන්ව හිර කරගෙන තියාගෙන හිටපු ලීට තමන් එක්ක ලොකු තරහක් තියෙනවා. ලී මේ හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා කියලා මේක දැක්කට පස්සේ ඕට තේරෙනවා. අන්න ඒක නිසා ඕ මේ ලී කියන්නේ කවුද කියලා වැඩිදුරටත් විස්තර හොයන්න පටන් ගන්නවා. මේ විදිහට විස්තර හොයාගෙන යද්දී ඕට තේරෙනවා එයා ගිහපු හයි ස්කූල් එකටම තමයි ලී ගිහින් තියෙන්නේ කියලා. නමුත් එකම පන්තියේ නෙවෙයි. ලී කියන්නේ ඕට වඩා බාල කෙනෙක්. කොහොම නමුත් දෙන්නම ගිහින් තියෙන්නේ එකම හයි ස්කූල් එකට කියලා මේ වෙලාවේදී ඕට තේරෙනවා. ඒත් ලී තමන්ගේ මේ තරම් පළිගන්න උත්සාහ කරන්නේ ඇයි? තමන්ගේ අතින් ලීට මොකක්ද වෙලා තියෙන වැරද්ද? අන්න ඒක ගැන නම් තවමත් හෝඩුවක් ඕට නැහැ. අන්න ඒක නිසා ඕ තමන්ගේ යාළුවට ඒ කියන්නේ ජේට කතා කරලා මේ හැම දෙයක්ම කියනවා. තමන් සහ තමන්ගෙන් පළිගන්න බලාගෙන ඉන්න ලී ගිහින් තියෙන එකම හයි ස්කූල් එකට කියලා හැම විස්තරයක්ම ජේට කිව්වට පස්සේ ජේටත් එක දෙයක් මතක් වෙනවා. ඒක ලී ගැන නම් කාරණයක් නෙවෙයි. ලීගේ අක්කා ගැන කාරණයක් තමයි මේ වෙලාවේදී ජේට මතක් වෙන්නේ. ඒ කාරණේ තමයි ලීගේ අක්කා ඒ දවස්වලදී ඉඳලා තියෙන්නේ ඕ සහ ජේ හිටපු ඒ පන්තියෙම තමයි. නමුත් මේ වෙලාවේදී ජේ ඕට කියන්නේ ලීගේ අක්කා හොඳ කෙනෙක් නෙවෙයි. එයා ගොඩක් පිරිමින්ෙක් එකට හිටියා. මට නම් එයත් එක්ක ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අවසානයේදී එයා සිදි විහාන් කරගත්තා කියලා. ඉතින් මේ හැම දෙයක්ම ජේ නොදන්නවා වුණාට ජේගේ එහා පැත්තේ ඉඳන් ලී අහගෙන ඉන්නේ. ඉතින් දැන් වලට තේරෙනවා ඇතිනේ මේ විදියට ජේ වැරදිද කතා කරන්නේ ලීගේ අක්කා ගැන. අන්න ඒක නිසා ලීට තරහ යනවා. ලීට පස්සේ මේ විදියට තමන්ගේ අක්කා ගැන වැරදිද කතා කරපු ජේව මරලා දානවා. ඊට පස්සේ ලී මේ කෝල් එකෙම ඕට කතා කරලා කියනවා තමුන් යන තැන හොයාගන්න තිබුණ ඒ මයික් එක අයින් කරපු නිසා තමයි මට ජේගේ පිටිපස්සෙන් එන්න සිද්ධ වුනේ. ඇත්තටම ජේට මැරෙන්න සිද්ධ වුනේ තමුන් නිසා කියලා. කොහොම නමුත් මේ සිද්ධි නිසා ඕගේ හිතේ ලී ගැන තියෙන ඒ තරහ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ
දරාපු අපි බව ඇත්තටම විශ්වාස කළේ ලීගේ හිතේ ඕගෙන තරහක් තිබුණ නිසා තමයි ඕව අවුරුදු 15ක් තිස්සේ හිර කරගෙන තියාගෙන හිටියේ කියලා. නමුත් ඇත්තටම ඕට හිතා ගන්නවත් බෑ තමුන්ව ඒ විදියට නිදහස් කළාට පස්සේ කොහොමද තමුන්ට දඬුවමක් හම්බ වුනේ කියලා. මම දන්නවා ෆිල්ම් එක බලාගෙන යන ඔයාලට හිතා ගන්න බෑ නේද ඇත්තටම ඒක සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඔන්න මෙතනින් පස්සේ අපි පෙන්වන්නේ ඕගෙන් පලි ගන්න ලී ගහලා තියෙන ඒ සුපිරිම ප්ලෑන් එක. ඔයාලට මතක ඇති අවුරුදු 15ක් තිස්සේ ඕව හිර කරගෙන තියාගෙන ඉද්දී ඒ කාමරේ ඇතුළට එකපාරටම ගෑස් එකක් ආවනේ. අන්න ඒ ගෑස් එකෙන් පස්සේ ඕට සිහිය නැති වුණානේ. නමුත් ඒ අතරතුරේදී සෑහෙන ලොකු දේවල් ගොඩක් වෙලා තියෙනවා. මනෝවෛද්‍යවරියක් ලවා ඕව මෝහණය කරලා තියෙනවා. ඇත්තම ඒ විදියට ඒ මනෝවෛද්‍යවරිය හරහා ඕ විතරක් නෙවෙයි මෝහණය කරලා තියෙන්නේ අර මීඩෝ කියන තරුණ ගැහැණු ළමයවත් මෝහණය කරලා තියෙනවා. ඊට පස්සේ වලට මතක ඇති අවුරුදු 15කට පස්සේ ඕව එකපාරටම නිදහස් කළා. එතනින් පස්සේ යාචකෙක් වගේ කෙනෙක් ඇවිල්ලා ඕට ලී දුන්න ඒ ෆෝන් එකයි පර්ස් එකයි දුන්නනේ. ඒ වේදිත් බඩගින්නෙන් හිටපු ඕට සල්ලි තිබුණ පර්ස් එකක් හම්බ වුණ නිසා ඕකලේ එතන තිබුණ ළඟම රෙස්ටුරන්ට් එකට යන එක. ඒ රෙස්ටුරන්ට් එකට ගියාට පස්සේ තමයි ඕට මීඩෝව හම්බ වුණේ. කොහොම නමුත් ඊට පස්සේ වලට මතක ඇති ලී විසින් යාචකෙක් හරහා ඕට ලැබෙන්න සලස්සපු ඒ ෆෝන් එකට කෝල් එකක් ආවා ලීගෙන්. ඒ කෝල් එකේදී ලී ඕට කතා කරලා කියපු දේවල් නෙමෙයි වැදගත්. ඒ කෝල් එක එද්දී ෆෝන් එක රින්ග් වෙලා තියෙනවානේ. අන්නේ ෆෝන් එක රින්ග් වෙන හඬ ඇහෙනවත් එක්කම ඕ විතරක් නෙවෙයි ළඟ හිටපු මීඩෝවත් මෝහණයෙන් පාලනය වෙන ආකාරයට තමයි ලී තමගේ සැලසුම ගහලා තියෙන්නේ. ඕ අවුරුදු ගානකට කලින් ලීට කරපු ඒ වැරද්ද නිසා තමයි ලී ඕගෙන් පලිගන්න මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. නමුත් දැන් අපිට හිතා ගන්නවත් බෑ මීඩෝ කියන්නේ ඇත්තටම කවුද කියලා. අන්නේ ප්‍රශ්නෙට මේ වෙලාවේදී ලී උත්තරයක් දෙනවා. ලී මෙතන තියෙන බොක්ස් එකක් ඕට පෙන්නනවා. ඕ ඊට පස්සේ ඒ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. අවුරුදු 15කට කලින් පිරිසක් ඇවිල්ලා ඕගේ බිරිඳව මරලා දැම්මා. අන්න ඒ වෙලාවේදී ගෙදරින් අතුරුදහන් වෙලා තිබුණ ඇල්බම් එක තමයි මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ කියලා ඕ දකිනවා. ඕ ඊට පස්සේ මේ ඇල්බම් එක පෙරලගෙන යනවා. ඇත්තටම ඔයාලට හිතා ගන්න පුළුවන්ද මීඩෝ කියන්නේ කවුද කියලා. මීඩෝ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඕගේ එකම දුව. මුල්ම වතාවට මේ ෆිල්ම් එක බලන කෙනෙක්ට මෙන්න මෙතනදී මොනතරම් කම්පනයක් දැනෙනවද කියලා මං හොඳින්ම දන්නවා. මොකද මේ ෆිල්ම් එක මුල්ම වතාවට බලද්දී අන්නේ කම්පණයම මටත් හොඳින් දැනුණ නිසා තමයි මේ ෆිල්ම් එක මං ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවදීම ඕට තේරෙන්න පටන් ගන්නවා අවුරුදු 15කට පස්සේ තමන්ට නිදහස හම්බ වුණත් එතනින් පස්සේ තමන් ලිංගිකව එකට ඉඳලා තියෙන්නේ තමන්ගේම දුවත් එක්ක කියලා. තාත්තා කෙනෙක්ට ඒ වගේ දෙයක් තේරෙද්දී ඒ තාත්තාගේ හිතේ මොනතරම් කම්පනයක් ඇති වෙනවද? අන්නේ කම්පණේ ඕට දෙන්න උන නිසා තමයි ලී මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. කොහොම නමුත් මේක දැනගත්තට පස්සේ ඕගේ හිතේ ලී ගැන ලොකු තරහක් ඇති වෙනවා. ඕයිට පස්සේ ලීට පහර දෙන්න උත්සාහ කරනවා. නමුත් මෙතන ලීගේ ආරක්ෂකයා ඉන්නවනේ. ලීගේ ආරක්ෂකයා ඕට හොඳටම පහර දෙනවා. නමුත් විශ්වාස කරන්න මේ හැම දෙයක්ම කළත් ලීගේ පලිගන්න සැලසුමේ තවත් ප්‍රධාන කොටසක් ඉතුරුලා තියෙනවා. ඒකට හේතුව තමයි ලී මේ වෙද්දී පාග් ගෙතන හිර කරලා තියෙන මීඩෝටත් මේ ඇල්බම් එක යවලා තියෙන්නේ. ඒ ඇල්බම් එක විවෘත කරලා බැලුවොත් එහෙම අනිවාර්යෙන් මීඩෝ දැනගන්නවා තමන් මෙච්චර කාලයක් තිස්සේ පෙම්වතා විදියට තියාගෙන ඉඳලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි තමන්ගේම තාත්තා කියලා. ඔයාලට මතක ඇතිනේ ලීගේ සැලසුමට අනුව ලී මීඩෝවත් මෝහණය කරලා තියෙනවා. ඇත්තටම මේ තරුණ ගැහැණු ළමයාගේ නම මීඩෝ නෙවෙයි නමත් වෙනස් කරලා තියෙන්නේ. නමුත් මම මීඩෝ කියලාම කියනනම් අම්මයි තාත්තයි නැතිව අනාතුණාට පස්සේ මීඩෝ ගිහින් තියෙනවා මනෝවෛද්‍යවරියක් ළඟට. අන්නේ මනෝවෛද්‍යවරිය භාවිතා කරලා තමයි ලී තමගේ සැලසුම දියත් කරලා තියෙන්නේ. මීඩෝව මෝහණය කරලා තියෙන්නේ එයාගේ තාත්තගේ රූපය සම්පූර්ණයෙන් එයාගේ මතකයෙන් අයින් වෙලා යන විදියට. ඒ විතරක් නෙවෙයි අර ෆෝන් එක රින් වෙන හඬ ඇහෙද්දී තමන්ගේ ළඟ ඉන්න ඕගේ අතින් අල්ලලා එයත් එක්ක ආදරෙන් කතා කරන විදියට සම්පූර්ණයෙන් මීඩෝව පාලනය වෙන විදියට තමයි මීඩෝව මෝහණය කරලා තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති මීඩෝ ඕගේ දුව ගැන විස්තර හොයාගෙන යද්දී එයා ස්වීඩනේ ඉන්නවා කියලා විස්තර හම්බ වුණේ කොහොමද කියලා. ඇත්තටම මේ හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ ලී විසින්. මීඩෝ ඕගේ දුව ගැන විස්තර හොයාගෙන යද්දී ඒ බොරු විස්තර හැම දෙයක්ම මීඩෝගේ අතර ලැබෙන සලස්සලා තියෙන්නේ ලී විසින්ම තමයි. ඒ වගේම ඕවත් මෝහණය කරලා තියෙන්නේ තමන්ගේ දුව කවුද කියලා සම්පූර්ණයෙන් අමතක වෙලා යන විදියට. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති තමන් මෙච්චර කාලයක් තිස්සේ ඉඳලා තියෙන්නේ තමන්ගේ තාත්තත් එක්ක කියලා මීඩෝ තවමත් දන්නේ නැහැ. ඇල්බම් එක විවෘත කළ බැලුවොත් එහෙම මීඩෝ අනිවාර්යෙන් ඒ හැම දෙයක් ගැනම දැනගන්නවා. මීඩෝ මේ සීද්ධිය ගැන ඕට කතා කරලා කියනවා තමන්ට ඇති වුණ කම්පණය තමන්ගේ දුවට ඇති වෙනවට ඕ ටිකක්වත් කැමති නැහැ. අන්න ඒක නිසා ඕ මීඩෝට කියනවා ඔය ඇල්බම් එක විවෘත කරන්න යන්න එපා කියලා. ඊට පස්සේ ඕ වැඳ වැඳ ලීගෙන් සමාව ඉල්ලන්න පටන් ගන්නවා. ඕ මේ වෙලාවදී ලීට කියනවා මම කරලා තියෙන්නේ සමාව දෙන්න බැරි පවක්. ඒක මන් දැන් තේරුම් ගත්තා. ඒක නිසා මට සමාව දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේදී ඕ ලීගේ සපත්තුව ලෙව කාලා එයාට කියනවා මං හැමදාමත් ඔයාගේ බල්ලා වගේ ඔයාගේ ළඟින්ම ඉන්නම්. මගේ දුවට නම් ඇල්බම් එක පෙන්වන්න යන්න එපා කියලා. ඒත් මෙහෙම කියලා ඕ නවතින්නේ නැහැ. ඕට දැන් තේරලා තියෙන්නේ තමන්ගේ කට නිසා, ඒ කියන්නේ දිව නිසා තමයි මේ හැම දෙයක්ම උනේ කියලා. අන්න ඒක නිසා ඕ මේ වෙලාවේදී කතුරුකින් එයාගේම දිව කපා ගන්නවා. මේ හැම දෙයක්ම දැක්කට පස්සේ ලීට තේරෙනවා ඕ දැන් එයාගේ වැරද්ද මොකක්ද කියලා තේරුම් අරගෙන තියෙන්නේ කියලා. ඇත්තටම වැරද්ද කළේ ඕ විතරයිනේ. ඕගේ දුව අතින් කිසිම වැරද්දක් වෙලා නැහැනේ. අන්න ඒක නිසා ලී තමන්ගේ කණ්ඩායමට කතා කරලා කියනවා ඕගේ දුවට, ඒ කියන්නේ මීඩෝට ඔය ඇල්බම් එක පෙන්වන්න යන්න එපා. බහාමතුනින් අයින් වෙන්න කියලා. ඊට පස්සේ ලී මෙතන යනවා. නමුත් ලී යන්නේ නිකම්ම නෙවෙයි. මීඩෝ කියන්නේ තමන්ගේ එකම දුව කියලා නොදැන හිටපු කාලේ ඕ මීඩෝ එක්කම එකට හිටියානේ. අන්නේ හැම දෙයක්ම ලී විසින් රෙකෝඩ් කරලා තියෙනවා. අන්න ඒක ප්ලේ වෙන දාලා තමයි ලී මෙතනින් පිටත් වෙලා යන්නේ. මෙන්න මේ වෙලාවදී මොන අපිට පෙන්නනවා ලීගේ අක්කා, ඒ කියන්නේ සූසීදි විහාන
ප්ලෑන් කරගන්න දවසෙදිම ගත්ත ෆොටෝ එකක් ලීගේ ළඟ තියෙන්නේ කොහොමද කියලා. තමන් ආදරය කරපු තමන්ගේ අක්කා සීදි විහානි කරගන්න යනවා කියලා ලී දැනගෙන තියෙනවා. ලී එතනට ගිහින් තියෙනවා සූව බේරගන්න. නමුත් සූවයකට කැමති වෙලා නැහැ. සූ ඒ වෙලාවේදී තමන්ගේ මල්ලි කරේ දාගෙන හිටපු ඒ කැමරාවෙම ෆොටෝ එකක් අරගෙන ලීට කියලා තියෙනවා හැමදාමත් මාව මතකේ තියාගෙන ඉන්න කියලා. ඊට පස්සේ තමයි සූ ඒ වෙල්ලෙන් පහළට පැනලා සීදි විහානි කරගෙන තියෙන්නේ. ඔනිට පස්සේ අපිට ආපහු පෙන්වන්නේ ලී. ලී අවුරුදු ගාණක් කැප කරලා සැලසුමක් ගහලා තමන්ගේ අක්කාගේ මරණයට වග කියන්න ඕන. ඕගෙන් පලිය ගත්තනේ. නමුත් ඒ විදිහට කොච්චර සැලසුම් ගහලා ඕගෙන් පලිය ගත්තත් තමන්ගේ මියගිය අක්කා ආපහු එන්නේ නැහැ කියලා ලීට තේරෙනවා. අන්න ඒක නිසා ලී වෙඩි තියාගෙන සිද්දි විහානි කරගන්නවා. ඔනිට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු ගාණකට පස්සේ වෙන දෙයක්. ඕ තමන් අත්විඳ හැම දෙයක්ම ලියලා අර මනෝවෛද්‍යවරට බාර දීලා තියෙනවා. අන්න ඒ විදිහට ඕ මුහුණු දුන්න සම්පූර්ණ සිද්ධිය තමයි අපි මෙච්චර ලාවක් බලලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී ඕ සංඥා භාෂාවෙන් මේ මනෝවෛද්‍යවරියගෙන් එක උදව්වක් ඉල්ලනවා. ඕ මේ වෙද්දිත් දන්නවා මීඩෝ කියන්නේ එයාගේ එකම දුව කියලා. නමුත් ඕගේ හිතේ තියෙන ඒ මතකය සම්පූර්ණයෙන් අයින් කරගන්න ඕට අවශ්‍යයි. අන්න ඒක නිසා ඕ මේ වෙලාවේදී මනෝවෛද්‍යවරියගෙන් ඉල්ලන උදව්ව තමයි මීඩෝ කියන්නේ එයාගේ එකම දුව කියන සම්පූර්ණ මතකය මෝහණයෙන් අයින් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ මනෝවෛද්‍යවරිය ඕව මෝහණය කරලා ඕගේ හිතේ මීඩෝ කියන්නේ එයාගේ දුව කියන ඒ සම්පූර්ණ මතකය අයින් කරලා දානවා. ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේ අපිට පෙන්නවා ඕ සහ මීඩෝ කියන්නේ තාත්තයි දුවයි උනාට මේ දෙන්නම දැන් දන්නේ නැහැ ඒ දෙන්නා තාත්තයි දුවයි කියලා. අන්න ඒක නිසා මෙතනින් පස්සේ මේ දෙන්නා පවුලක් විදියට එකටම ජීවත් වෙනවා. ඔන්නෝම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් ඇත්තටම මේ ෆිල්ම් එක හරහා අපිට පෙන්눔 කරලා දීලා තියෙනවා කාගේවත් පෞද්ගලික දෙයක් දිහා පැත්තකින් බලාගෙන ඉඳලා ඒ දේ ගැන විනිශ්චය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. අපි පිටින් ඉඳන් බලන ඒ කෙනාගේ පෞද්ගලික දේවල් සමහර විට අසම්මතයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක සමාජයේ පිළිගන්නේ නැති විදිය දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඒක එයාගේ පෞද්ගලික දෙයක්නේ. අන්න ඒ වගේ දේවල් ගැන විනිශ්චය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඉතින් මේ ෆිල්ම් එක බලලා ඔයාගේ අදහස මොකක්ද පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ Cinemaxers, we will meet again.